කලගම කුසලදම් ඔබගෙන කනගාට මේ රටක් මට ආදරේ කරට උනේ මම මෙච්චර මේ රටේ දුක් විඳින මිනිස්සු මේ කතා කරන මාවත මේ සිංහ වරලා යවන්න try කරනවා මොනවා කරන්නේ ඔබට මොලේ අමාරු වෙටි ඒක ඉස්සාලා මාව බේර ගන්න එන මූ අවෙ හින්න කියන එකක් ඒක මේ රටේ මිසු දන්නේ මේ මිනිස්සු මූ ඉදන්නේ මූ පොරවල් කියලා ඊළඟට ඔබට සිද්ධ වෙන්නේ තෝ මගේ කටින් කුණහරපයක් කියනවා මම ඒකත් ඉත කරන්නේ මට කරන්න දෙයක් නැතිකම මුන්ට කියන්නේ ඔබ බනිතුන ආසාවෙන් කියන්නේ යකෝ බක්සයක් වෙන්නේ මේ කඩේ යන්නේ මේ රටේ මිනිස්සු දුක් විඳිනවා අර කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අනුරු සානායක මහත්මයා මෙහෙට දනාලු කියනවා නෑ මම කතා කරන්නේ මිනිස්සු දෙන්න බලට ඇති ඔය කියන ලෙඩ අනිත් එක කොන්දක් තියෙනවා නම් නිකන් වීඩියෝ දාන්නකො කෙනෙක් මම ඉන්නේ පන්සලේ වරින් කතා කරන්නේ මේකට මුදලක් කියන බව ඇත්ත ඒක ඕන ඔබට දෙන්නම් මම හැබැයි පුතෝ මාව සිවුරලා යවුවොත් මම මේ ලංකාවේ ඉන්නේ ආය මම කිව්වොත් කිව්වා ගමක් ගමක් ගාන ගිහිලා ඔක්කොගෙම දෙනවා නායකද අනුනායකද අරනායකද නීනායකද මොන ආධිපති මට අදාළ නැහැ මූණු රූපත් එක්කම දාන ඉන්ටර්නෙට් එක ඉත දැනගනියෝ එක පාරු හොරෙකුට මාගේ ජීවිතේ නැතේ කිරටේ රට පොරන්න දෙන්නේ නැහැ ගලගම කුසලදම් ඔබගෙන කනගාටුයි හරි මට මන් දන්න උඹේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා උඹට ඔය වීඩියෝ එක ඇවිල්ලා දුන්නේ කවුද කියලා දන්න මේකේ පිටිපස්සේ සම්පූර්ණ මිනිස් සුදත්ත සුදත්ත කියන පාහරයා බැලුවා ඌට ඕනේ මට ගහන්න ඌගේ බලය පාවිච්චි කරලා අම්බල පාවිච්චි කරලා හරි එකපාරක් ඌ පාවිච්චි කරේ පාහියෙන්දර ආනන්ද සාගර ආනන්ද සාගරවයි මමයි දැන් ආනන්ද සාගර දිට්ඨ ධම්ම වේදේ මේ කර්මයේ ඵල දීලා ඌට එළියට බහින්නවත් දැන් මිනිස්සු ඌ කියනවා ගල් ගහන මට්ටමේ ඉන්නේ ඊළඟට උඹට සිද්ධ වෙන්නෙත් ඕක මොකද මේ රටක් මට ආදරේ කරනවා බලට ඕනේ මම මෙච්චර මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කතා කරන මාවත මේ බල සිවුරු අරලා යවන්න try කරන්නේ මම මොනවා කරාද යකෝ මම මේ බනින්නේ ඔබට මොලේ අමාරු වෙටි මට මොලේ අමාරු නෑ ඉතලා හොඳට චෙක් කරගන්න උඹේ මොලේ ආනන්ද සාගරව දාලා පැමිණිලි දාලා හිරේට ගිහින් දාලා මාව බේර ගන්න එන මූ ආවෙන් හෙන්න කේම් එකක් ගහුවා ඒක මෙරට මිසු දන්නේත් නෑ උඹ පිටිපස්සෙත් ඉන්නේ කාලකන්නේ සුදා බලංගොඩ කස්සප පිටිපස්සෙත් ඉන්නේ කාලකන්නේ සුදා ඒ වගේම උඹ මට එහෙම කියන්න සිද්ධ වෙනවා මේ මිනිස්සු මූ හිතන්නේ මූ පොරවල් කියලා මම කතා කරන්නේ රටේ ඉන්න දුක් විඳින මිනිස්සු ඒ නිසා මේ මුළු රටම රාජාංගනේ හාමුදුරුවන්ට ආදරේ හැබැයි පුතෝ උඹලා එකතු වෙලා මාව සිවුරු ඇරලා යවුවොත් මම මේ සාසනයේ ඉන්න ජඩ වැඩ මජර වැඩ කරන හැම එකාගෙම තොරතුරු මූණුත් එක්කම උඹලා පුළුවන් නම් යවපල්ලා මම එකෙක් නෑර හැම ගමකටම ගිහිල්ලා හැම පන්සලකටම ගිහිල්ලා හැම පිරිවෙනකටම ගිහිල්ලා පොඩි උන්ට කුකේ අරිනේවා ගෑනුත් එක බුදියනේවා ආය මාත් එක ලේසි වෙන්නේ නැහැ උඹෙන් ඉඳන් පටන් ගන්න සාසනයේට හාමුදුරු නැති වෙයි මම කරනවා ඒක මාව සිවුරු ඇරලා යවුවොත් මට අර ලෙඩේ මේ ලෙඩේ මගේ අම්මා පල්ලා බුදුන් පල්ලා මොකද මම මේ අරහත් දජේ දරාගෙන මම මේ කතා කරන්නේ මේ රටේ දුක් විඳින මිනිස්සු ඉන්නේ මේ කුණු හරපගෙන් බැන්නේ මං අම්මට හුගන්නේ කියලා බෑන්නේ නෑනේ දැන් අද මගේ භාෂාවෙම කියන්නේ වේසික පුතා කියන වචනේ පාවිච්චි කරා ඉරාජයට බැන්නා හරි ඒ හැරෙනකොට මම දැන් ඒ කුණුහරප වචන මම මේ කුණුහරපයක් මගේ කටින් කුණුහරපයක් කියනවා මං ඒකත් පිට කරන්නේ මට කරන්න දෙයක් නැතිකම මුන්ට කියන්න මෙඹව හිතන ආසාවෙන් කියන හරි බොය බලංගොඩ කස්සපයා මම හිරේ ඉන්නකොට මූ නිකන් පේනවනේ මාව බලන්න ආවේ කැත්ත ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මාව බාරගෙන බාල බන්ධනාගාරයේදී මේ බාරුවේ සංක කුසල් මාර්සී ඔය කස්සපයා නීතිඥයෙක් එක්ක අරන් ආව ලියුමක් මහානායක හමුදුරන්ට යවන්නේ කියලා මූ මාත් එක පුදුම වෛරයක් නෙදී ඊට පස්සේ මගේ බන්ධනාගාරයේ නිලධාරීතුමා මාර්සිංහ මහත්තයා ඒක බල්ලා කිව්වා මසාරිස්තුමා ළඟට ගෙනිහිල්ලා ආම්දුරනේ මේක ගැහුවොත් ඔබ වහන්සේ අවුරුදු ගාණක් කිරේ මේක හින කුමන්ත්‍රණයක් මුන්ට මා වදයක් වෙලා තියෙනවා මං අහන්නේ මේ ගලගම කුසලදාම ඔබට දිබ්බ චක්කු තියෙනවා පරදිච්ච විධානනේ තියෙනවා මට අසනීපයි කියන්නේ අරක බැලලා මේක බලලා එක එක කාලකන්‍යෝ කියන වටේ හරිනේ ඔබට හින ගහනවා මම පැහැදිලිවම කියන්නේ හරිද
නිකම් බොරුවට මිනිස්සුන්ගේ පච සමාජයට කරන්න එපා යකෝ හරිද මේ රටේ මිනිසුන්ට කියනවා මිනිසුනේ උඹලා වෙනුවෙන් මම මේ අවංකව කතා කරන්නේ මුන්ට මාව ප්‍රශ්නයක් ගලගම කුසල ධම්ම පිළිබඳ හොයලා බලපල්ලා ගලගම කුසල ධම්ම ගංගසිරිපුර ධම්මාලෝක නෙල්ලිගල ඔය ඔක්කොම ඉන්න රාජපක්ෂලත් එක්ක සාවේන්ද්‍ර සිල්වා රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා දිලිප් ජයවීරලා මේ රාජපක්ෂලගේ එකෙක් තමයි මේ මේ ගලගම කුසල ධම්ම කියන්නේ. ඒතර මේ රාජපක්ෂ සිවුරු කල්ලියටත් ඔක්කොම ඉන්නවා රාජපක්ෂ හොර 70 සේරම මෙතන ඉන්න මේ මේවා දැන් මට ඔය බණින තරම බණින්නේ උන්. ඒතර සුදත්තල තමයි වශයා කරන්නේ. පියාන්නේ කේසරලා ඉරා පීර රත්නලා ඊළඟට ඔය ඉන්න කියපු මේ කෙනෙක් කී අසේ සේනහ රත්නලා ඔය එකෙදි මෙච්ච ඔක්කොම සෙට් එක දැන් උගසේ යා කරන ඔක්කොම සෙට් එක බණිනවා. මට ඇති කිහෙම් මලක් නෙඩක් නැහැ. මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කතා කරේක මිනිස්සු සාක්තිය. යමම් මාත් එක පාර හැමතැනම කොච්චර මිනිස්සු ආදරේද කියලා උඹටද මිනිස්සු ආදරේ මටද මිනිස්සු ආදරේ කියලා ඒ ඇත්ත කතා කරන්නේ දැන් කෙලින් කතා කරන නිසා. උඹලට තියෙන්නේ එකයි. ඉඳලා හිටලා මම වීඩියෝ එකක මගේ කටින් කුණු හරපයක් කිව්වොත් ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි අල්ලගෙන නැගලා. ඊයේ පාර ඇතුළට දැම්ම නතාසට බැන්නා, ජෙරම්ට බැන්නා කියලා. හරිද? මේ කුණු හරපයක් නිසා මම වරන් ගියා නෙමෙයි. ඈ ඊට පස්සේ අතුරට දාලා පත්තර වලින් ගහව සල්ලි හොරකම් කරා කිය. දැන් මේ යලි කුණුහරප කෑල්ලක් අල්ලගෙන මෙයාට මේකයි අර යට නෑ පැහැදිලිවම බලන්න තියෙන්නේ කියනවානේ පක්ෂයක් වෙනුවෙන් කඩේ යනවා. යකෝ පක්ෂයක් වෙනුවෙන් නෙමේ කඩේ යන්නේ මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. වරුන්ට අවුරුදු 76ක් 77ක් තිස්සේ කතරේ ගහලා මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. ඒ දුක් විඳින මිනිසුන් නිදහසක් ඕනේ. අන්නේ නිසා බලා ප්‍රමුඛ මිනිසු රවට්ටගෙන මුලා කරගෙන හිටපු රාජපක්ෂලා ප්‍රේමදාසලා වික්‍රමසිංහලා මේ රට රවට්ටගෙන මිනිසුන්ට හාල් කිලෝ එකක් දීලා මිනිසුන්ට පච කියලා රවට්ටගෙන ඒ මිනිසුන්ගේ මානසිකත්වය නිවට මානසිකත්වය අරින්නයි මම මිනිසුන්ට කතා කරන්නේ මිනිසු අවදි කරන්නේ ඒක මිනිසු දන්නවා බලදී මේක ප්‍රශ්නිය බල කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අනුරුද්ධ සානායක මහත්මයා මෙරට ජනාධිපති වෙනවා හැබැයි රටේ මිනිසු මේ ලෝක ඉතිහාසයම වෙනස් කරා ලංකාවේ ප්‍රථම වතාවට හොරු වෙනුවට හොරකන් නොකරපු නායකයෙක් රටේ ජනාධිපති කරා. දැන් තියෙන ප්‍රශ්නේ පාර්ලිමේන්තුව. බල දැන් මේ කෙලින්න මට හදන්නේ පාර්ලිමේන්තුවේදී 3-2 බලයක් මෙහෙම කියනකොට මුළු රටම අනිත් පැත්තට හැරෙනවා. උඹලත් එක්කම උඹලත් වටේම ඉන්න හොර චීවරධාරී නඩේ. උන් කවුද කියන්නේ මන් දන්නා නායකද අනුනායකද අරනායකද ඒ හැම එකම ඉන්නේ උඹල වගේම හොරුන්ගෙන් ජීවත් වෙත්ත හොර තක්කඩි දේශපාලන නායකත්වයේ දෙනේ වහා හොඳයි යරකයි මේකයි යකෝ උඹලව කොම් කරන්නේ ගොම් කරා මම නෙවෙයි මම මේ මුළු හදවතින්ම මේ කතා කරන්නේ මට ඇති කෙහෙම් මල්ලලක් නෑ යකෝ උඹ ගිහින් චෙක් කරගන්න උඹට තියෙන ලි මොකක්ද කස්සප උඹටත් කියන්න තියෙන එච්චරයි සද්ද නැතුව පාඩුවේ හිටපන් හරිද උඹල හැම එකම අර සුදත්යගේ ලනුව කිවි ඉස්සල්ලා ලනුව කිල්ලුවේ ලනුගිල්ලේ සාගර දැන් ලනුගිල්ලේ ඉන්නේ උඹලා මම කවදාවත් පොලිසිය ගාන උසාවි ගාන යන්නේ නැහැ මම කතා කරන්නේ මිනිස්සු වෙන හරිද ඒ නිසා මේ උඹලට ඇති ඔය කියන ලෙඩ අනිත් එක කොන්දක් තියෙනවා නම් නිකන් වීඩියෝ දාන තු කෙලිම මම ඉන්නේ පාසලේ වරෙන් ලහතා කරන්නේ දීප් ප්‍රසෙන්ද අර ප්‍රසෙන්ද මේ ප්‍රසෙන්ද එක එක කාල කන්නින්ගේට මේ මේ දෙන්නේ නැතුව ඈ කර දෙන්නේ නැතුව කෙලිම වරෙන් මම ඉන්නේ පාසලේ ඇයි බොහන්සේ මොකද ප්‍රශ්නේ කතා කරන්න පුළුවන් හරිද නිකන් බොරුවට නිකන් මිනිසුන්ව සමාජගත කරලා අපිව නිකන් පිළිකුල් කරන්න ඈ බලර දින ප්‍රශ්නයක් මුළු රටක් ආදරය කරන රාජාංගනේ හාමුදුරුවා හොර තක්කඩින්න සහ උන්ගෙන් යැපෙන කන සිවුරු වරුන්ටයි තොපිටයි ප්‍රශ්නයක් තියෙනවා වෙන මොකක්වත් නෙමෙයි එකම කැලේ තියෙන කුණුහරප කියනවා කුණුහරප කොච්චර කරන්නේ උන් ඉන්නවද උබල ඒකන එක වචනයක් කතා කරන්නේ ගෑනු පන්සල් වල පදිංචි කරගෙන පසට කාලකන්ණි පාර ජඩවැඩ බලුවැඩ සියරම කරගෙන මේ රට කාපු මේ රටේ අහිංසක දරුවන්ට කුඩු පොවන අයිස් පොවන රට වනසන ගස් ටික කපන පස් ටික කපන උඹ එක දවසක් උඹලා එකෙක්වත් ඒ විදිහට කතා කරන්නේ නෑනේ මේ දුක් විඳින මිනිස්සු බේර ගන්න කතා කරන ඒ මිනිසුන් අවදි කරන රට අවදි කරන මාව තමයි බලන්න ප්‍රශ්නයක් කරා දාපල් උඹලා ලොකු ලොකු හොර තක්කඩි සිවුරු දාගත්ත සිවුරෙන් මහගත්ත වයසට ගියපු देशपाल
ඒ හාමුදුරුව අද වෙනකම් මට වචනයක් කතා කරලා නැහැ මට ආදරේ මගේ මහා නායක හාමුදුරුව මට ආදරේ මහා නායක හාමුදුරුව පොඩි කෙනෙක් නෙමෙයි මගේ ගුරුවරයා පොඩි කෙනෙක් නෙමෙයි අර බල කවුද ඒ හාමුදුරුව දන්නවා සද්ධාරතන කෑ ගහන දුක් විඳින මිනිස්සු එන්නේ මහා නායක හාමුදුරුව කියන සද්ධාරතන සංවේදී දුකක් වේදනාවක් දැනුනකම සද්ධාරතන තරහ යනවා ඒක තමයි ඇත්ත කතාව බල මුලේ චෙක් කරගනින්න මට කිසි ප්‍රශ්නයක් නැහැ හරිද නොවැම්බර් 14 වෙනිදා වෙනකම් මොන ප්‍රශ්න තිබ්බත් මම මේ ෆයිට් එක කරනවා ඊට පස්සේ රට හැදුනට පස්සේ ටික 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 මගේ ගමන මම යනවා සම්බලට දෙන්නේ ඉරිසියාව මට ගහන්න හදන්න එපා පාරේ බහැලා යන්න බැරි හරිනේ ඒ තරම් මේ රටේ ලංකාවේ මිනිස්සු මට ආදරේ කරනවා හොඳට මතක තියාගන්න මිනිස්සු වෙනුවෙන් කතා කරනවා අය ලංකාවේ කවුරුත් නැහැ පහළ වෙන්නෙත් නැහැ පහළ වෙලත් නැහැ ඔක්කොම දේශපාලුවන්ට කඩේ ගිහිල්ලා වරදාන වරප්‍රසාද ගත්තා අනිත් එක බලද්දී මේ YouTube සල්ලි යකෝ මට කෝටි ප්‍රකෝටි ගණන් වටින පන්සල් දාලා මේ ඇවිල්ලා ඉන්නේ මේ හම්බෙන එක රුපියලක්වත් පුජ්‍යලික සබ සම්පත හොලන්නේ නැහැ බලවගේ උඹගේ channel එකට ආවේ කොහොමද අර සුදත්ත්‍ය උදේ ඉඳන් රෑ නිකන් කුහරපු කියලා පැමිණි දාපල්ල ලක්ෂ කීයක් කෝටි කීයක් හම්බ කරගත්තද ඌගේ ගණන් හොයපල් උන් ගණන් හොයන්නේ නැහැ මම මගේ channel වලින් යකෝ සල්ලි හොයාගත්තේ පිට YouTubersලා මම Facebook එකේ කර වීඩියෝ දැම්මේ පස්සේ Facebook සියල්ලක්ම බ්ලොක් වෙන නිසා නම ගහනකොට රාජන්නේ බ්ලොක් වෙන නිසා තමයි YouTube channel එකක් හදාගත්තේ මේකට මුදලක් කියන බව ඇත්ත ඒක ඕන උඹට දෙන්නම් මම හරිනේ ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මේ හැම සතයක්ම දනඩ පිනට මේ සිව් බුදුන්ගේ සිවුරු දරාගෙන බිස්නස් කරන කෙනෙක් නෙමෙයි මම මගේ මුළු ජීවිතේම සාසනය හැම සතයක්ම දුකී දුප්පත් මිනිසුන්ට බෙදලා දෙනවා අනික ලක්ෂ කෝටි ගාණක් කොහෙල බලපන් මිනිස්සු උදව් කරලා විනෝද පුතු ගෙවල් දොරව පන්සල් පිරිවෙන් කෝටි ගාණක් මේ අතරේ උදව් කරලා දෙනවා හරිද එන ගහන කතා කියන්න එපා මිනිස්සුන්ට ඔබට පිස්සු ඇති බොලට පිස්සු ඇති හරිද අර සුදත්ත්‍යා ඉන්නේ වෛරයෙන් ඇයි පීසිරි මහත්තයාගේ සල්ලි ටික කඩා ගන්න බැරි වෙච්ච නිසා ඒ වෛරයෙන් ඉන්නේ මේතන්ට උදව් කරපු පීසිරි මහත්තයාගේ නම වරෙන් මේ සාකච්ඡාවක් කරන්න හරිද කියලා දෙන්න ලස්සනද මෙතෙන්ට කෝටි දෙක හමාර දුන්න පීසිරි මහත්තයාගේ නම කියලා පින්දුන්න කියලා තමයි ඌ සර්පෙක් වගේ පස්සෙන් ඉන්නේ හරිද ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ ගහපල් රටේ මිනිස්සු තීරණය කළයි බලත් එක්ක රාජපක්ෂ ප්‍රේමදාස දිලිජ්ජාවි රෝය කියන කල්ලිය සංඝ කල්ලියයි මිනිස්සු ටිකයි ඇති මම උදව් කරන්නේ මාලිමාවට ජාතික ජන බලවේගයට ඒ මිනිස්සු මාත්‍රික ඉන්නවා මොකද හොරකමට බොරුවට වංචාවට අයුක්තියට අසාධාරණයට විරුද්ධ මිනිස්සු එතන ඉන්නේ මමත් එහෙම කෙනෙක් හොරුන්ට හොරු එපතු වෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ බලට ඕන දෙයක් කරපන් සිවුරු ඇරලා යන්න උනොත් මම යන්න සූදානම් හැබැයි පුතෝ මාව සිවුරු ඇරලා යවුවොත් මම මේ ලංකාවේ ඉන්න ආය මම කිව්වොත් කිව්වා ගමක් ගමක් ගාන ගිහිල්ලා ඔක්කොගෙම දෙනවා නායකද අනුනායකද අරනායකද මේ නායකද මොන අධිපතිද මට අදාළ නැහැ මූණු රූපත් එක්කම දානවා ඉන්ටර්නෙට් එක මම මේ අවංකව සේවයක් කරන්නේ එතකොට සිවුරේ නැති වෙයි කවුද ඕන දෙයක් කරපන්නකෝ මම සූදානම් ඕන දෙයක් මට උලත් එකයි තිලත් එකයි ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි